ආයුබෝවන් හරිදේ විතරක් හැමෝටම එකම විදිහට ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වාග්ය ධනංජෙල්ල කොල්ල ප්‍රථමින් සිරස්තල පාර්ලිමේන්තුව තුල ස්ථාපනය කෙරුණු ජාතික සභාවේ පළමු රැස්වීම අද මංගල රැස්වීමේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ කමිටු දෙකක් විසිතවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 6 සහ 7 කොටුව සිට මහනුවර දක්වා සුකෝපභෝගී නව දුම්රිය ගමන් වාරයක් ගංගාවක් තරණය කරන දරු සෙනෙහස ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වූ බරපතලම දත්ත සොරකම පාර්ලිමේන්තුව තුල ස්ථාපනය කෙරෙන ජාතික සභාවේ පළමු රැස්වීම අද පැවැත් වුණා. මංගල රැස්වීමේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ අනු කමිටු දෙකක් පිහිටුවීමට තීරණය කෙරුණා. කතානායක මහින්දාපාබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජාතික සභාවේ මංගල රැස්වීම පැවැත් වුණා. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයත් මහතා, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී සිටියා. ඒ අනුව ජාතික සභාවේ මංගල රැස්වීමේදීම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ අනු කමිටු දෙකක් පිහිටුවීමටයි තීරණය කෙරුණේ. मेहती अदहस्तकुमीन कथानायक महिंद्यापाबे वर्धन महता प्रकाश कले देशपालन पक्षपाट बेद इक्मवा रटे दिगुकालीन प्रतिपत्ति में दिशानतीय वेनुएन पोद्वेकंकता वेकट पैमिनीम कालीन आवश्यता वाक बवाई සාරාංශයක් ලෙස පැවතුනොත් අපේ රට පාලනය කළ යුත්තේ වීදුරු පෙට්ටියක් ඇතුළ සිටමිනි මහජන විශ්වාසයේ යලි දිනාගත හැකි ලෙස විවිධ මත මතාන්තර හා ප්‍රතිපත්ති ඇති මහජන නියෝජිතයන් වශයෙන් ආර්ථික සෞඛ්‍ය කාර්මික ව්‍යාපාර බලශක්තිය ආහාර ඇතුළු සියලුම අංශ සඳහා උපාය මාර්ගික සම්මතන සැලසුම් ඇතුළත් පොදු ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ හැකි නම් අපි සියලු දෙනාටම යම් කිසි ජනතා විශ්වාසයක් දිනාගත හැකි මෙ අතර 22 අඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන මාස 6 සහ 7 යන දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා. අද පෙරවරුවේ කතානායක මහින්දාපාබේ වර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත්තේ තාවකාලිකව ආනයන අතිට වූ භාණ්ඩ ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජයේ සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින්. මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවක්. ඒ දෙපාර්තමේන්තුවෙන් ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවට නිර්දේශ කරා අයිතමයන් 2387 තාවකාලිකව ආනයනය කිරීම පිටරටින් ගෙන්වීම නවත්වන්න කියලා. ඒ අනුව අපි අගෝස්තු මාසයේ 23 වෙනිදා ගැසට් එකක් ගැහුවා. එයින් 1465ක් නවත්තලා. රජයක් හැටියට අපි සූදානම් හැම දෙයකටම කන් දෙන්න ජනතාවගේ ප්‍රශ්නවලදී කොහොමද අපි නම්‍යශීලී වෙන්නේ? ඒ අනුව නවතවතාවක් ගැසට් එකක් මගින් 708ක් බාණ්ඩ 708ක තහනම ඉවත් කරා. විශේෂයෙන්ම කෘෂිකාර්මික උපකරණ, ඒ වගේ මේ රටේ අපනයන කර්මාන්තවල බලපාන අමුද්‍රව්‍ය යන්ත්‍රෝපකරණ ඒ සියල්ලෙම නැවතත් ඒ තහංචිය ඉවත් කරා. ඒ නිසා අපි මේ බලාපොරොත්තු වෙනවා. මොකද මේ අපි පොඩි සුබවාදී දේවලුත් කතා කරන්න එපා. අපි දැන් හැමදේම කතා කරන්නේ අසුබවාදී දේවල්. ඉතින් අපි මේ අවුරුද්දේ අපේ අපනයනය ගත්තොත් පහුගිය අවුරුද්ද 15 මාස 6ට සාපේක්ෂව අපේ අපනයනේ 112.9කින් වැඩි වෙලා තියෙනවා. ඒක ඉතාමත්ම වැදගත්. ඇංගලොම් අංශයේ 120කින් වැඩි වෙලා තියෙනවා. කර්මාන්ත අංශයේ 118.2කින්
ආහාර පාන 9.3කින්. ඒ වගේම අපේ ආනයන පිටරටින් ගෙන්නනේවත් 3.5කින් අඩු වෙලා තියෙනවා. අපනයන වැඩි වෙලා ආනයන අඩු වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රමාණය මදි තාම අපිට තියෙන මේ තත්ත්වය දරා ගන්න. අපි තව දුරටත් අපනයනයන් වැඩි කරලා ආනයනයන් හැකිතලම් සීමා කළ යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති අතර හමුවක් අද සිදු වුණා. ඒ පිලිපීන ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර් මාකෝස් මහතා අතර හමුව අද පෙරවරුවේ මැනිලා නුවරදී පැවැත්තුණා. පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකනැග් මන්දිරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීන ජනාධිපතිවරයා විසින් හරසරින් පිළිකනු ලැබුවා. නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාක්ෂික සාකච්ඡා ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාව සහ පිලිපීන අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ. පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පවතින ද්විපාක්ෂික සම්බන්ධතා නව ප්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමුව තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියා. අකුරු කියවීමට සහ ලිවීමට අපහසුතා ඇති දරුවන් පිළිබඳව ඇති අවධානය අඩු මට්ටමක පවතින බව ඍජු ආරයා ළමාරෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. එම මහතා පෙන්වා දෙන්නේ එම ළමා පිරිස තුළද බුද්ධි මට්ටම ඉහළ දරුවන් සිටින බවයි. ලබන ඔක්තෝබර් පළවෙනිදා ලෝක ළමා දිනය යෙදෙනවා. අපේ රටේ දරුවෝ ගැන කතා කරන්න තියෙන දිනය තමයි ලෝක ළමා දිනය. ඇත්තටම ළමයි තමයි ලෝකයේ රටේ අනාගතය. ළමයි ගැන විශේෂයෙන් සොයා බැලීමක් අපි හැමදෙනාම කළ යුතුයි. විශේෂයෙන්ම දෙමව්පියෝ තම දරුවෝ ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ කාලයක් තමයි දැන් ඇහිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ළමයින්ට තියෙන ගැටලු අඳුරා ගන්න ඕනේ. ඒ ගැටලු වලට විසඳුම් අපි ලබා දෙන්න ඕනේ. අපිට අමතක වෙච්ච දරුවෝ කොට්ටාසයක් ඉන්නවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩිස්ලෙක්සියා කියලා. ඒ කියන්නේ ඒ දරුවන්ට අකුරු කියවන්න ලියන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට අපි හිතනවා මේ ළමයි මන්දබුද්ධිකද කියලා. නෑ, මේනුත් බොහෝ කොට්ටාසයක් බුද්ධියෙන් වැඩි අය ඉන්නවා. 100%ක් විතර ළමයි ප්‍රතිශතයක් මුළු ලෝකේ පුරාම මේ ලියන්න කියන්න බැරි ළමයි ඉන්නවා. ඉතින් ඒකෙදී ඒ ළමයින් පාසලට නොගිහින් ලියන්න කියන්න බැරි වෙනවා එක නෙමෙයි. ඒ දරුවා පාසලටත් ගිහිලා ගුරුවරයෙකුත් හම් වෙලා ඒ උනාට ලියන්න කියවන්න බැරි වෙනවා. මේකේ සමහරක් වෙලාවට ඒ දරුවන්ට අකුරු ලියන්නත් බෑ, සමහරක් වෙලාවට අකුරු කියවන්නත් බෑ. සමහර අයට කියවන්න පුළුවන්, හැබැයි හෙමින් කියවන්නේ, හෙමින් ලියන්නේ. ඉතින් අර මේ දරුවෝ ගැන මං හිතන්නේ අපි හඬක් නැගිය යුතුයි. ඒ දරුවන් සමහර අය ඉන්නවා ඉතාමත් බුද්ධිමත් දරුවෝ. ඉතින් ලබන මාසයේ ඇතුළතදී මේ වගේ දරුවෝ ඉන්නවා නම්, ඒ කියන්නේ දරුවෝ සාමාන්‍යයෙන් සෙල්ලම් කරනවා, කනව බොනවා, අපිට හිතන්න බෑ මේ දරුවා බුද්ධියෙන් අඩුද, නැත්නම් ඒ දරුවට ලියන්න කියන්න බැරිද කියලා. බොහෝ විට දෙමව්පියන්ට ගුරුවරුන්ට මේ දරුවෝ අඳුර ගන්න පුළුවන්. දැන් මෙහෙම දරුවෝ ඉන්නවා නම් අපි මේ අවුරුද්දේදී ඒ දරුවා අඳුනගෙන, විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේදී මේ දරුවා අඳුරගෙන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ට යොමු කරොත් එතනින් එහාට අපිට එකතු වෙලා මේ දරුවන්ට වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන් වෙයි. අනාගතයට මේ දරුවෝ කොහොමද මූණ පාන්නේ, මූණ දෙන්නේ කියලා. මොකද දියුණු රටවල ලියන්න කියන්න බැරි වුණාට අපි කියන ඔඩියෝ රීඩින්, ඒ කියන්නේ සද්දය මගින් ඒ දරුවට අහලා බුද්ධිය වැඩි කරගන්න පුළුවන් නම් එහෙම කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලන්ට අනාගතයේදී අසල්ට යද්දී, විභාගවලට යද්දී ඒ දරුවන්ට විශේෂ අවධානයක් අපිට යොමු කරන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ දරුවෝ අපේ රටේ ඉන්නවා නම් අපි ලබන මාසය තුළ අඳුරගමු, අඳුරගෙන ඒ දරුවන්ට විශේෂ වැඩපිළිවෙලක් යොදමු. කොළඹ කොටුව මහනුවර අතර විශේෂ සත්‍යන්ත දුම්රියක් ලබන පළමුවනදා සිට ආරම්භ කරන බව ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අපි සතියන්ත සංචාරක දුම්රිය සේවාවක් සුඛෝපභෝගී ලෙස සංචාරය කරන්න, ආරක්ෂිත ලෙස සංචාරය කරන්න, විශ්වසනීය ලෙස සංචාරය කරන්න සතියන්ත සංචාරක දුම්රිය සේවාවක් ආරම්භ කරලා තියෙනවා. එයි පළමුවෙන් LODC
දුම්රිය ආරම්භ කළා. ඊට පස්සේ අපි මේ පළවෙනිදා මේ සතියන්තයේ ඉඳන් අකණ්ඩව සුඛෝපභෝගී දුම්රියක් විශේෂයෙන් දළදා වහන්සේ වන්දනා කිරීමට හා පෙරදෙනී උද්භිත උද්‍යානයේ නැරඹීම ඇතුළු නුවර නගරයේ ආශ්‍රිතව කෙරෙන සංචාරක කටයුතු සඳහා පළවෙනිදා සිට දුම්රියක් විශේෂිත සුඛෝපභෝගී සංචාරක දුම්රියක් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය කෙරෙන. ඒ අනුව මේ ලබන්නා වූ සෙනසුරාදා දිනේදී 6:30ට පිටත් වෙන දුම්රිය සීඝ්‍රගාමි සුඛෝභෝගී සංචාරක දුම්රිය පෙරදිනියත් නතර කරලා මහනුවරට පැමිණනවා උදෑසන 9:18ට. 9:00 කලින් මහනුවරට ගොහින් 10:00ට 10:00 දළදා මාලිගාව වඳින කෙනෙක්ට ඒ ටික වැඳපුදාගෙන ඊට පසුව නුවර ගත කරන්න අවශ්‍ය නම් බස් රථයකින් පෙරදිනිය උද්භිත උද්‍යානයට ඇවිල්ලා එමින් පාර පෙරදිනියෙන් ගොඩ වෙලා කොළඹෙන්නත් පුළුවන්. මහනුවරෙන් පිටත් වෙන ඒ දුම්රිය ආපසු 4:50ට. එතකොට උදේ 6:00ට ගිහිල්ලා 4:50ට මහනුවරින් දුම්රිය පිටත් වෙන දුම්රිය නැවත කොළඹලා පැමිණෙන්න පුළුවන්. ඉරිදා දිනේටත් එලෙසමයි. ඉරිදටත් කලින් ආසන වෙන් කරගන්න පුළුවන්. පළවෙනි පන්තියේ ආසනයක ගමන් වාරයකට ගෙවන්න තියෙන්නේ රුපියල් 2000 පමණයි. ආපසු පැමිණීමත් ඒ දුම්රියම සිද්ධ වෙනවා නම් රුපියල් 4000ක වියදමින් මහනුවර වඩා ආරක්ෂා සහිතව හොඳ සේවාවක් තුලින් වන්දනාමාන කරගෙනත් එමෙ නැත්තම් විනෝදාස්වාදයේ සඳහා යන අයටත් අවස්ථාවක් ලබා දෙනවා. අපි ඉතිරි සතිවලදී මේ දුම්රිය සකස් කරගන්න ආකාරය අනුව අනුරාධපුරේටත් සතියන්ත මෙලෙසින් දුම්රිය ධාවනය කළා. අටමස්ථානයේ ඇතුළු ස්ථාන වැඳ පුදාගෙන පැමිණෙන අයට විශේෂයෙන් වන්දනා කරුවන්ට පාසුවක් වෙනුවෙන් අනුරාධපුර සංචාරක දුම්රියත් ඉදිරියේදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ග්‍රාමීය මට්ටමින් අඩු වයසින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුර එදිරිසූරිය මහතා පවසනවා. අපි මේ අවස්ථාවේ දෙපාර්තමේන්තුවක් හැටියට ක්‍රීඩා අමාත්‍යාංශයක් හැටියට ක්‍රීඩා සංස්කෘතිය රට තුළ ඇති කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙලා තියෙනවා කටයුතු කරන්න දක්ෂතා හඳුනා ගැනීමේ වැඩසටහන. ඒ කියන්නේ ග්‍රාමධාරී වසම් මට්ටමින් ක්‍රීඩාවට යොමු වෙලා හෝ යොමු වෙලා නැති වුණත් යම්කිසි ක්‍රීඩා කෞශල්‍යයක් පෙන්නුම් කරන දරුවන් සොයාගෙන ගොහිල්ල ක්‍රම 6කට ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් මැන බලලා ඔවුන්ගේ ඒ දක්ෂතාවය අනුව මේ දරුවා මොන වගේ ක්‍රීඩාවකටද යොමු කළ යුත්තේ මොන වගේ ක්‍රීඩාවට දක්ෂ කියන එක හඳුනා ගන්න. මං හිතන්නේ ඒකෙදී අපිට විශේෂයෙන්ම අපිට ප්‍රමුඛතාවයක් ලබා දෙනවා නෙට්බෝල්, වොලිබෝල්, බාස්කට්බෝල් වගේ මේ උස ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමත් මේ වැඩසටහන තුළ සිදු වෙනවා. ඉතින් මං හිතන්නේ ඒ අඩු වයසේදී එවැනි දරුවන් හඳුනා ගැනීම තුළ අපිට පුළුවන් විශේෂයෙන්ම නෙට්බෝල් ක්‍රීඩාවකට දායකත්වයක් ලබා දෙන්න හොඳ දරුවන් පිරිසක් හඳුනාගෙන ඔවුන්ට ඒ විධිමත් පුහුණුව ලබා දීලා ඉදිරියට ගන්න. ඉතින් අපේ දෙපාර්තමේන්තුවේ හැටියට ඒ දක්ෂතා සහිත දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන මේ විදිහට සූදානම් කරලා තියෙනවා. ඒ වගේම දැනට ජාතික ක්‍රීඩා සභාවක් පිහිටවල තියෙනවා ජාතික වශයෙන් මේ දක්ෂතා දක්වන දරුවන්ට කටයුතු කිරීමට. ඉතින් මම හිතන්නේ මේ ක්‍රියාදාමයත් එක්ක දීර්ඝකාලීන වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වීගෙන යනවා. ඉතින් මම හිතන්නේ ඒ තුළ ඉදිරියේදී අපිට තවදුරටත් ක්‍රීඩාව තුළ දක්ෂතා එළි දක්වා ගන්න හඳුනා ගන්න හැකියාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේ දෙමාපියන්ගේ බයක් තියෙනවා මේ ක්‍රීඩාවට යොමු වීම තුළ දරුවාගේ අධ්‍යාපනයට නැත්නම් අනාගතයට යම් බලපෑමක් ඇති වෙයි. ඒක පහුගිය කාලය තුළ මේ දරුවන් ක්‍රීඩාවෙන් ඈත් වීමටත් යොමු නොවීමටත් බලපෑවා. ඉතින් වර්තමානයේ වන විට මෙන්න මේක අපි ගැටලුවක් හැටියට හඳුනාගෙන අපි වැඩසටහනක් දියත් කරලා තියෙනවා මේ ක්‍රීඩාවට යොමු වෙලා ඉන්න දරුවන් අධ්‍යාපනය තුලින් කොහොමද ඉහළ වෘත්තිකයන් බවට පත් කරන්න කියන. ඒ සම්බන්ධව අපි පෞද්ගලික විශ්වවිද්‍යාල ඒ වගේම රජයේ විශ්වවිද්‍යාල රජයට අනුබද්ධ විශ්වවිද්‍යාල සමග සාකච්ඡාවට කීපයක් පැවැත්තුවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට පහුගිය දැන් මාසයකට පමණ කලින් අපිට ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය සමග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය ගිවිසුමක් ඇති කරගත්තා. විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ යටතේ අපේ ක්‍රීඩාවට යොමු වෙච්ච දරුවන්ට ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒ යටතේ ක්‍රීඩාවට යොමු වෙලා සිටින උසස් පෙළ විභාගයෙන් අවම සාමාර්ථය ලබාගත්, ඒ කියන්නේ S3 සාමාර්ථය ලබාගත් ජාතික මට්ටමේ ක්‍රීඩාවට යොමු වෙලා ඉන්න පසුගිය අවුරුදු අපි දැනට මේ අවුරුද්දේ අපි සලකලා තියෙන පසුගිය අවුරුදු 5ක කාලය කියලා. මොකද පහුගිය අවුරුද්දේකේ ක්‍රීඩාවක් යොමු නොවෙච්ච හින්දා නම් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 3ක කාලය තුල ඒ දරුවා ජාතික මට්ටමේ ක්‍රීඩාවට යොමු වෙලා සිටියා නම් අර අවම සුදුසුකම යටතේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඕනෑම විෂය ධාරාවකින් ඒ උපාධිය හැදෑරීමේ අවස්ථාව සලස ගන්න. ඔවුන් මේ සඳහා ඒ ඔවුන්ගේ එකඟතාවය ලබා දීලා මේ වෙනුවට අපේ දරුවන් 20 දෙනෙකුට ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරලා තියෙනවා.
දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. දුස්තරතුරු නිර්මාණය වීම අවම කිරීම තුලින් ජන ජීවිතය වඩා යහපත් කිරීම අරමුණු කරගත් නව ඒකකයක් ස්ථාපනය කිරීමට ජනාධිපති මාත්‍යංශයේ යේ කටයුතු කළා. ඊයේ දිනට එදී ඇති තොරතුරු දැන ගැනීම සඳහා වූ ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ වූ අතර මහජන ගැටලු කඩිනමින් විසඳීම අරමුණු කරගත් ප්‍රතිචාර නැමැති නව වෙබ් පිටුවද ජනගත කිරීමටද එහිදී කටයුතු කළා. ඒ අනුව මාතේ පළවන ජනතා ගැටලු වලට කඩිනම් අවධානය යොමු කරමින් ඒහා සම්බන්ධිත පුවත් සත්‍යාපනය කර රජයේ අදාළ බලධාරියා වෙත ඍජුවම යොමුකොට ජනතා ගැටලු කඩිනමින් විසඳීම නව ඒකකයේ අරමුණයි. එමෙන්ම ජනතා ගැටලු යටපත් වී චේතනාන්විත දුස්තරතුරු ඉස්මතු වීම පසුකිය දිනවල නිරීක්ෂණය වූ බැවින් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට එවැනි තොරතුරු හඳුනාගෙන සත්‍ය ජනගත කිරීම වෙනුවෙන් නව ඒකකය පිහිටුව බවයි ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ. හෙටින් අවසන් වීමට නියමිතව තිබූ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ අයදුම්පත් කැඳවීමේ දිනය ලබන මස 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. සමෘද්ධි වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගී ජීවනාධාර සහ මහජන ආධාර ලබා දෙන සියලු ප්‍රතිලාභීන් පොරොත්තු ලේඛනවල සිටින අයදුම්කරුවන් සහ ප්‍රතිලාභ අපේක්ෂිත සියලු පිරිස් මෙම නව ලියාපදිංචියට ඇතුළත් වීම අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව මේ සඳහා අයදුම් කරන තැනැත්තන් තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තම අයදුම්පත් බාර දිය යුතු බවයි මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අතර 0112514482 යන දුරකථන අංකයෙන් හෝ 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් ඊට අදාළ තොරතුරු ලබා ගත හැකි. ප්‍රමිතියෙන් තොර ඉන්ධන සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබෙන පැමිණිලි හේතුවෙන් අද දිනේදී මහජන උපයෝගිතා කොමිසම ඉන්ධන පිරුම්හල්වල ඉන්ධන සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීම ආරම්භ කෙරුණා. කාර්මික තාක්ෂණ ආයතනයද ඒ සඳහා දායකත්වය ලබා තුන් අතර කොළඹ මල්පාරේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරුම්හලේ ඉන්ධන සාම්පල ලබා ගැනීම මෙහිදී ආරම්භ කෙරුණා. සංඛ්‍යා ලේඛන විශ්ලේෂණාත්මකව මෙම සාම්පල ලබා ගැනීම සිදු කරන බවත් ඉතා කඩිනමින් මෙම සාම්පල ලබාගෙන පරීක්ෂණ වාර්තාව ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඛනිජ තෙල් පිළිබඳ උපදේශක සිරිල් සුදුවැල්ල මහතා සඳහන් කළා. ආගමික සිද්ධාස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමට අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඊයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පැවති අතර ඊට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙන්ම අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතනවල නිලධාරීන්ද එක්ව සිටියා. ඉන්දිය ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන යටතේ පිරිවෙන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇති. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට සැප්තැම්බර් 30 වනදා ශ්‍රී ලංකා වානේ සංස්ථාව ආරම්භ කර ඇත්තේ 1961 සැප්තැම්බර් මාස 30 වන දිනයි. විවිධ භාෂා විවහාර භාවිත කරන විවිධ ජාතීන්ගෙන් සමන්විත රටවල ජාතීන් අතර සංනිවේදන කටයුතු සාර්ථක කරමින් අන්තර්වාර්ගික අනවබෝධය දුරු කරමින් ඔවුන් අතර සාමය සහජීවනය හා සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය සැප්තැම්බර් මාස 30 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ජාත්‍යන්තර සමුත්‍රීය දිනය සැප්තැම්බර් මාස 30 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා.
ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.